එඒ අපේ ැම්මි මහත්ම පාහැම් කරන නද හොඳ මන්න්සවැඩ මදල් පූජ පාද ත පන ර වාන් නාන්ස ඇතුළ වැඩ මසටිනාව හ සංගත්ය නවසරයි. දෑබර පින්වත් සෞදර සෞධරයණී අද දවසෙත්මරද සන්දබාගගේ අපරයන් කම්පාවෙන් අප පහත් තුකුසල් රාශය රස්කර ැනීමට අපට අපේ ජීවිතමාර් ගල එකක ලොකරගනීමට ඒ පරම ගම්මි ධර් දේශ දේශන කිරීම ස හ පගේර නු කම්පාව. ම ප ර මන් වන්ස ද ද පත් පිළගනමු ව ගේ ද පත්ව න් න්ස ර ර සින ස ල සන හිත ප පත්ව පේට තුර වී සදධරම පරම හම්මී ධර්ම දේශනාව අප කෙරෙ නු කම්පාවෙන් දෙසාවදධන ලස. ස ස කවනාවන්තේ ගුණබර සත්ර ස පිංන තිසේන සහිත පංචසීල සම්පත්තිී පිහිතන්නට නමස් කාරය කියන්න. natu ara සbutන තු ara ச සන තු ச ස බදধাන් sadden gacaම දං සරනංග්ාමී දම්මන් සරනන් ග්czaමි තම්මන් සරනංග්චමි හංගන් සරනන් ග්czaමි සංහන් සරනංග්චාමී නුතියම්පි බුද්ධන් සරනන් ගචම ෘතියම්පේ බුද්හන් සරණංග්ාමී නුතියම්පිදම්මන් සරනන් ගච धर्मं शरणं गच्छामि द्वितीयां पि सङ्घन् शरनान् गच्छामि द्वितीयां सङ्घं शरणं गच्छामि तदीयाम् अपि बुद्धन् शरनान् गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि तदीयाम् पि धर्मान् शरणान् गच्छामि तदीयाम् දම්මන් සරණන් ගච්චාමි ඇතියම්පි සංඝන් සරනන් ගච්ඡාමි ඇතියම්පි සංගන් සරණන් ගච්චාමි තිිසරෙනගමෙනන් සම්පන්නොන් අමභන්තේ පානාතිපතාවිරමනි සික්කාපදන් සමාධ්‍යයාමී තිප පෙරමණී සික්க்காාවදන් සමාධයාම අන්නධනා வேරමනි සිக்காපදන් සමාධయමි දෙන්නදානා වෙරමණී සික්කාප දැන් සමාධ කාමි සු මිච්චාචාරාවරමනී සික්කාපදන් සමාදියමි මේ විච්චාචාරාවරමණී සික්කාාප දැන් සමාධිය මසාවාදාවරමණී සික්කාපදන් සමාධියමින් උසාපාදා වරමනී සික්කාපදන් සමාධයාමී සුරාමීරය මජපමාදට්ටානාවේරමනී සික්කාපදන් සමාධයාමී සුරාමේරය මජජපමාදට්ටානා වේරමණී සික්කාාපදන් සමාධයාමි මේ කිසිරනෙ සහිත වූ සර සයිතූ පංච සීலைය පංච සීලය මාර්ග පල මාර්ගපල නිවං අවබුධවීම පිණසම අවබෝධවීම පිසේතුවේවා යුතුවේවා තනන සද්ධම් පංචසීලන් දම්මන් සාදුකන් සුරක්කි තංකත්වා අපමාදීන සම්පාදේත අමපන්තේ සදු 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 සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මංමනිරාජසේ සුනන්තු සගෙමොක්ක දම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්මා සවෙනකාලු අයන් බදන්ත දම්ම සවෙනකාලු අයම් බදන්තව

කවුණාවන්ත ගුණබර සත්පුරුස පිංවටනයේ පින්වන්ත අප අබුඩබහි පදිංචි දමක ගමගේ මහත්මා එදාෑබර මහත්මය සාතති කමගේ මහත්මය පින්බර දායකත්තේ දරමින් අද දවසීතීත් අභිධර්ම පාඩම් මාලාවේ හැත්තෑ අටවන පාඩම ආරම්භ කරන අවස්ථාව පනපුර මිනිපුර අමාසාන්ධි තපවනනාරණ සේනාසනයේ සිටාපත් අප සිස අප ලැක පඥාසර පොඩි හාමුදුරුත් මේ විදිර සම්බන්ධ වෙනවා. අද හැත්ත අට වන ධර්ම පත්්‍රිකාව ඔය ඇත්තන්ට අපිධර්ම පත්්‍රිකාව ලබාදීල ඇති අපේ චත්‍රසතිත් මහත්මත් පොඩි හාමුදුර ලබ එවල ඇති පින්වත්න දැන් ඔය ඇත්තු මේ වෙන කොට සිත් පිළිපන්ට හොඳ හසල අවබෝධයක් තියෙන අය චෛදසික ධර්ම ගැනත් ඔය ඇත්තන්ට හොඳ හසල අවබෝධයක් තියෙනවා ඒවාගේම චිත්ත වීති ගැනත් කෙනෙක් මැහුණහම් උපදින විදි සහ කෙනෙක් ්‍යයාන සමාපත්තිවලට සමවත්නකොටට ඒවාගේම සිතේ නානාපකා දියුණු අවස්ථා ඒවාගේම නින්දිදි වෙන දේවල් මේ වගේ බොහෝ කව්න කානා ගැදැන් ඔබ හොඳට නිරවුල් පැහැදිලි අවබෝධයකින් ඉන්නේ සූත ද විනේ දීශනා අභිධර්ම දේශනා සියල්ලටම අයතුළත්ව තියෙන කවුණු කාණා ඔබ බොහෝමයක් දැනීගෙන ගත්තා. පිංවත්න අද ඔය ඇත්තන්ට චිත්ත චෛතසික රූප කියන පරමාත ධර්මතුනත් නිබ්බාන පරමාතයත් උගන්නල අවසන් කරලා මෙතැන් ඉඳල කියලා දෙන්න බලාපපුොරොත්තු වෙන්නේ වෙනවෙනම අකුසල ධර්ම කුසල ධර්ම ආදී බොහෝ කවුණුකානා රාසියක්. වෙනවෙනම ධර්ම කොට්ටා සොය ඇතු දැනීගෙනගෙන ඉන්න වෙනවා. එක අතිසයිම් පහසේ පට්ඨානය පටිචි සම්පාද වගේ ධර්ම කොට්ටාස තේරුන් ගන්න. ඒවගේ ගැඹුරු ධර්ම කොට්ටාස තේරුම් ගන්න ඔබ හැම ධර්ම කොට්ටහසයක් ගැන මුහොද නිරවුල් වැටහීමක් ඇතිකරගින් තිබීම වැදගත්. පවත් මුලින්ම මේ ධර්ම කොට්ටහස වලයෙන් අපි ඉගෙන ගන්නේ අකුසල සංගහය ඒ කියන්නේ නරක අයහපත් පාපගති ඇතිකරන ධර්ම අකුසල ධර්ම වෙන්නේ. මේ අකුසල ධර්ම ඔක්කෝම යෙදෙන්නේ අකුසා සිත්වල මේ අුසල ධර් අකුසා සිත්වල යෙදලා අනාගතයේදී විවිධාකාර විදිී හුඟක් දුක්කරදර ඇති කරනවා ඒ අනාගතයේ කියන්නේ ඊළඟ භාවිවිතරක්නෙමේ මේ මොහොත්ත ඉඳලා ඉදිරියට එන්න තින් අනාගතය ඒ අනාගතයේ දී හුඟාක් දුක්රදර ඇතිකන මෙන මේ අකුසල ධර්ම කොටස් නවේකින් ඔය ඇත්තන්ට අදන අපි උගන්නනවා ඒ කොටස් නවේ තමයි ආශ්‍රව ඕෝග යෝග ගන්ත උපාධන නීවණ අනුසේ සංයෝජන ලේස කියලා ආශෝග යෝග ගන්ත උපාධාන නීවර්ණ අනුසේ සංයෝජන කලේස කියලා. ඔන්න ඔ නව ආකාරයට අදී නම් උගන්නන්න පටන් ගන්නවා. එක මුලිම උගන්නන්නේ ආශ්‍රව කියන්න මොනවද කියලා. මේ නවේ කියන්න බලන්නේ. අපිටත් ඇහෙන්න්න ඕන. ආස්්‍රව යෝග උපාන නීවල්වර අ අං බොහම හොද. ආශ්‍රන ඕෝගයෝග ගන්ත උපාධාන නීවන අනුසේ සංයෝජන ලේස. මෙවා හොන්ටට දැනගෙන ඉන්න නම් ඕන. එහෙම නැත්තං. නිරවුල්ල පටිච සමපා ධර්මවබෝධය ලබන්න බැහැ පටිච්ච සමපාද ධර්මය ඉගෙන ගැනීම එකක් අවබෝධ කරගැනීම එකක් ඒ අවබෝධ කරගන්න කොටේ අවබෝධය නිසා ඒ යට ඇතිවන ඒ බෝධි පාසක ධර්මයදමින් චිත්ත සන්තතිය තුළ අභ්‍යන්තරී ඇතිවන ඒ පබල පුසල මුහකුරායෑ මත් එක් ඒ ඇයි චුල්ල සෝතාපන්න තත්ත්වය ලබනවා. ඉගෙන ගැනීම වෙන එක අපි මේ කරන්න උගැන්දීම අර අවබෝධ කරගන්න භාවනාකරමින් පියවරයෙන් පෙවර ස්සරහට එන්න ඕන. එතකොට ආශ්‍රවධර්ම ආශ්‍රව කියල කියන්නේ බොෝ ඉඳල පැවතගෙන එන කෙලෙස්වලට නමක් පල්විවී උමත්‍රයෙන් වගේ තියන පෙරදීදික සංසාර බොහෝ කාලයක ඉඳලා පැවතගෙන එන කෙලෙස් සහර උදවයට කරින් භාවලත් ීන්තිය දේශය ඒවාගේ මිත්‍යා දුෘෂ්ටි, ඒවාගීම කාමයන් විවිධාකාර කෙරෙස්තර්ම කලින් 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 දීර්ග බව ගමන් වලින් ද එනවා. දැ ජාතික පොත් වහන්සේගේ දීම හම්බ වෙනවාන වර්තමානය මොගක් සිද්ධයක්ක් වුණ ගමන් බුදුරජාණන් වහන්සේට පුළුවන්. මේ වගේ සිද්ධක් අතීතයත් වෙලා තියෙනවාද කියල සනිකම අතීතයටය යුමු වෙලා ගනම් පරණ සිද්ධියක් වුණත් බලල ඒ මෙහෙම අතීතෙත් මේ කෙනා වගේ දෙයක් කරා කියලා ඒ සිද්ධිය වර්තමාන දේශනා කරන්න පුළුවන්. බලනකොට අතීත බවවල තේයි ඒ වගේ කාණයක් කරලා තියෙනවා. පල් වී උමතුවෙන් වගේ චිත්ත සන්තතිවල තියෙන කාලයක් තිස්සේ දීර්ග සංසාරයේ ඒඇගේ චිත්ත සන්තති වල පුරුදු වෙලා තියෙන ඒවාගේ ධර්ම කෙලි ස්නැත්නං ආශ්‍රව ධර්ම කියෙන හඳුන් වනවා. දැවර්තමාන්ද එකෙක් නාගේ ඇඟවල්ලස්සන්ට තිබ්බාම ඒවාගේීම ධනීවිිල මුද තිබුණහාම ඒවත්යක විවිධ බැඳීම් ඇතිකර ගත්තට ඒ හැමෝගීම පෙරපෙර සංසාරයක් විවිධ ටැන්වලදී ඒ ඇත්තු ඇතිකට ගත්ත පුරුදු පුහුණු කරගෙන අ කාලයක් තිසේ බවාාන්තරෙන්, වැහෙන්දී නැතුව භවන්තරය තුළත් දිගින් දිගටම් පවත්තාගෙන ආපු ඒ වර්ධනය කළ ගත්ත පල්ලෙ වී උමතුවෙන් වගේ තියෙන කෙලෙස් ධර්ම තියෙනවා. ඒවා අනාගතයේ සෝහාන් මාර්ගයට පත්වෙනකම්ම විවිධ විදිහට බලපෑම් කරනවා. සෝහන් මාර්ගයට පත්වෙනකම් කෙලෙස්වල බලපෑමෙන් කිසිම සත්්‍ය එත්ත ගැලවෙන්න බැහැ. දැ මනුස්සෙක් වෙලා ඉප්‍රත්නා කියලා, සෝහන් වෙනකම් පෙර ආශත්‍රවාදීෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහ. දෙවිකනෙ කුණා කියලා. රූපාාවචර බ්‍රහ්මය කුණනාා කළ ඉතාත් වොඩා බල සම්පන්න අරූපාවචර බ්‍රහ්මය කුුණා කියලවත් ඒ අයට මේ ආශ්‍රව ධර්මවලින් කෙලෙස්වදින් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. කෙලෙස්වලින් ගැලවෙන්නනම් සෝහන් මාර්ගහිතිං කෙලෙසුන් සහ මුලීම නසන්න ඕන. සෝහන් මාර්ගහිතට කලින්, ඇතිවන ගෝත්‍රභූ හිතදක්වාම මේ ආශ්‍රව තියෙනවා. එතිකට සූහාන් මාර්ගහිතින් කෙලෙසුන් අසනකං ඒ බෝධි පාර්සික ධර්ම එකට ඒෙදලා හරියට අකුණක් වැත්නවගේ චිත්තසන්තතිය තුළ තියෙන ඒ කෙලෙස් දර්ම නසන්න ආසන්නව හිතවන ගෝත්‍රභූ හිතදක් අකුටක් ජන ගෝත්‍රයෙන් ආර්ය ගෝත්‍රයට යොමුකන ගෝත්‍රභූ හිතදක්වාම මෙන්න මේ ආශත්‍රවධර්ම තියෙනවා. අවීචීීමා නරකාදේ ඉඳලා. බවාගේ කෙළවරවන නේවසං්ඥා නාසං්ඥාහිතනයේ දක්වාම මේ ආශ්‍රව ධර්ම තියෙනවා එතුවන් එක සක්වලක භූමිටිඉස්ස එකක් තියන ඒ භමිටිස්සකෙන් පහළම් භූමියමකක්ද පහළම් භූමිය නරකස රක අේචී මහ නරකය වෙතකොටට සංජීවේ කාල සූතය සංගාතය රෞුරවේ මහාරවරවේ තා අපේ මහතාපය අවේචය කියන ඇමෙන්න්න මේම වේ වගෙනත් යට මේක අවීචය එතු අවේචයේ ඉඳල ගත්තාම උඩමක මේ භූමිතිසකේ ඉහඳ තියෙන උඩම බවාගේ කෙළවරම තියෙනමොකක්ද ඥඥා එතකොට ඒ පහළම එකේ ඉඳලා ඉහලම එක දක්වා කොතන ජීවත් වනත් ඒ මඟපල් ලබලා නැත්නං මාර්ගඵල නොලැබෝ කට්ටියට මෙන්න මේ ආශ්‍රවධර්ම තියෙනවාමයි. සයෙන් නුවනින් ඉන්නේ නැති හැමවෙලාවකම හැකන නාසේ දිවසරීරයේ මනොෝදවාර යඒ කියන දොරටුහයෙන් සිදුරුණු කලයකින් වතුර ගලනාවගේ මේ ආස්්‍රව ධර්මහට ගන්නවා. එනිසා සිහියපු පිහිටුවාගෙන ඉන්න ඕනෙ සිහයෙන් නුවනින් එකැ සතිසම්පජන්නව ඉන්නේ නැත්නම්. ඒ හැමවෙලාවකම, ඇස්සලීන් කංවලී නාසේෙන් ඔය දිවෙන් ඔය සදීරේෙක් ඔය මනෝ දවාරය කියන දුරටු හරියට සිදුරු වුුණු කලයකින් වතුර ගලනා වගේ මේ ආශ්‍රවධර්ම අවස්ථාව ලැබුණු ගමන් ඇතිවෙනවා. පැසවපු තුවාලයකින් සැල්ලේ සරව ගලනාවගේ තමයි මේ ආශ්‍රවධර්ම නැවත් නැවත ඇතිවෙන්නේ. මද්‍ර්‍ය පානය කරපු කෙනෙක්. සිහිවිකාල් වෙනාවගේ. මේ ආස්ත්‍රවයන් ඇතුනාට පස්සේ හැම සත්වයගේම ප්‍රකෘතිී තත්වේ නැතිවෙලාගිහිල්ලා ඒ අයි විකෘතිී තත්ත්යකට පත්වෙනවා හැම ආකාරයකම පහත් පාප කරම කරන්න ඒ අයි පෙළබෙනවා. මේ ආශ්‍රවධර්ම තියෙන හින්දා. ආශ්‍රවධර්ම තියෙන හය හරියට මත්‍රවය ගත්තවගේ සිහි විකල්වෙනවා ඒ අයගේ ප්‍රකෘතිී තත්තේ නැතිවෙල්ලා විකෘතිී තත්ත්වයක් එනවා හැම විදිියකම සතුමැරින් සොරකං කිරීමම් ඕවා. කරනවා. ආශ්‍රව ධර්ම ඔක්කෝම හතරත් තියනවා. ඒ ආශ්‍රව ධර්මහතර තමයි කාමාසව බවාසව දි්‍යාසව අවිද්්‍යාසව කියන්න බලන්නකාශව අහපව කියන්න කාම බොහම හොදයි. එතුට කාමාසව කාමාසව කියල කියන්නේ කාමරාගේටම නමාක්. කාම කියන වච්චනයෙන් සියලුම කාමාවචර ධර්මවන වස්තුකාමයෝත් ඒ වස්තුකාමයක්න් අරමුණු කරමීින් තියෙන කාමතන්හාවත් කියවෙනවා. එතකොට කාමාශ්‍රව කියන්නේ කාමරාගේයට නමක්. කාම කියන වචනයේද සියනුම කාමාවචර ධර්මවන වස්තුකාමයෝ ඒ වස්තුකාමයන් අරමුණු කරලා තියෙන කාමතන්හාවත් තමයි කියවෙන්නේ වස්තුකාමක් ලේසකාමයෝ. එතකොට රූපකාම සබ්දකාම ගන්දකාම, රසකාම පොට්ට අබ්බකාම කියන පංච කාමයන්ගේ ඇලුණු සත්වයෝ. උමතු වනාවගේ කාමයංවලම ඇලිලා ගැලිලා වාසේ කරමින් සතර අපාදුකට පත්වෙනවා. සහර උදවිය රූපකාම. සමහර උදවිය සබ්දයට ගන්දේට රස්සේට ඉස්පාසේත. මෙන්න මේ වගේ ඇලිලා ඒවා මත්තේම ඒඇයි කටයුතු කරමින් උමතු උනාවගේ ඒ පස්සේ මගිහිල්ල කාමයංවලම ඇලිලා අය සතර අපාදුකට පත්වෙනවා මනුස්ස අතරත්තෝක තියෙනවා හිලවුම් කපුටම් විවිධාකාර සත්්‍යය අතරත්ථෝක තියෙනවා. අනිෙකුත් අපාගත ඇත්තෝ දෙවවරු සහ ඒ විනානනාආප්‍රකාරකාම භූමෙකුලහ එඉන්න විධ සත්වයන්ගේ ඔන්නොහ එතත්වේ තියෙනවා. එතකොට පංචකාම සම්පත්වලට ලොල්ලනු මනුස්සයෝ. ඒකටටය සතු මරනවා. මේ රූප සක්්ද ගන්දරස ඉස්පර්සයන්ත ඇලුණු කට්ටිය ඒවට ඇලිල ඉන්න කට්ටිය සතුමානවා. ඉති මරප සතුන්ගේ ඒ කියාවලියයේද ඒයාරැස් කර ගත්ත හැම අකුසලයක්ම අනාගතයේදී ඒකිිනාටිමි දින්න වෙනවා. ඒ කට්ටේ සොරකංකරනවා. ස්ොරකම් කලනකොට කරගත්ත හැමමා කුසලයක්ම ඒ අයට අනාගත්තයේ විඳින්න වෙනවා. කාමේවර්දවා හැසිරෙනවා. බොරු කියනවා මද්‍රවපානයකයනවා. මේ විදියට හැම්මා කු සද කරමයක්ම කරමින් හැසිරෙනවා. එතකොටේ කරගත්ත කරම තමයි. එයාගේ නාමරූප ධර්ම හටගන්ධන හේතු බවට අනාගතයේදී පත්වෙන්නේ. මොකද සර්වබල්ධාදියෙක් ලෝකී මවන කෙනෙක් නිර්මාණය කහන කෙනෙක් කියල හෙම මනස්ගාතයක්. ඒ එහෙම එකක් නැහැ එහෙම කෙනෙක් නෑ මෙටට සම්පූර්ණයම හීත පරධර්මයාගේ ක්‍රියාාව ඩිය අත්තියෙන්න්නේ. එතකොට රැස්කර ගත්ත කර්මවල හැටියට ඒ ඇයට විිපාකමිදින්න සිද්ධ වෙනවා. එතකොට ඒකට්ටිය අර කරගන්න කර්ම හින්දා. දැම්මේ ජීවත්ත ඉද්දි දැඩී පිරිහීමකට පත්වෙනවා. පෙරසංසාරය කළ ගෙන තියෙන කුසලකරමවල විපාක විදියට හොඳට ඇස් පෙනිල කංගහිලා මේ ආදාය මාල්ගත් හොඳට තිබිලා බෞගෝග සම්පොතොත් හොඳට තියලා හොඳට තියෙද්ද ඒහුද විය දැන්දැම් පාපකරම සතුව මැරී වගේව කරද්දි අර පෙරසස්සරේ පින බලවත්තින්ද මේ වෙලාවේ ඒකෙට ගැලපෙන විදි ලෞගිකම්පර්ටිකක් මිඳමින් හොඳට හිටියත් ඒ පින දුරුවල කරගෙන කොයි වෙලාවෙහරි මේ අකු සල කාරමයේ මතුවෙන්න පටංගත්තට පාසේ. සතු මැරින් සොකන් කිරීම ගේව මතු උනාට පස්සේ ඒ අයට ජීවත්ත ඉදීම දැටි පිරිහීමකට පත්වෙනවා මිය ගියාට පස්සේ අර අකුසල් සත්‍යය දුරුුවල වෙලා අකුසලේ මතුවේද්දී කියන්න බැරි තරම්පමාණයට දුකරදර මිදිින සිද්ධ වෙනවා මැමුණට පස්සේ නරකයට වැත්නවා අතිර සම්ප්‍රේත අසුරයට වැටෙනවා ජීවත්ත ඉද්දීම අවුරුද්ධත් දෙකක් තුනාකෝන්නන් අල්ල හිටීී පෙනසංසදයකරගෙන් තියෙන කුසලයන්ගේ විපාකේ නමුත් මේ අකුසල කරම මතු වෙන්න ගත් කට පස්සේ බොහෝ දුක්කාරදරවලට මුහුණ දින සිද්ධද වෙන අභ්‍යන්ත රෝගා බාද පවුජීවිතී ගැටලු සහ විවිධාකාර දේවල්. ටිකෙන්ටික මේ අකුසල කරමයෝ ඒ අයට හුඟා කරදර පීඩ ඇති කරනවා. එනිසා මේ ආස්ත්‍රව ධර්ම කෙරෙස් ධර්ම මේ වගේ හුගා කරදර පීඩ ඇති කරනෙහින්ද අපි කාමාසව කියලා කියනවා. රූප සබ්ද ගන්ධ රස ඉස්වර්ස කියනෙ පංචි කාමයන්ගැෙන ඇති ආසාව අෞධාරික ලෝබේ කාමාස්ත්‍රව කියල හඳුන් වන්නේ. ඒ රූපයේ සබ්දය ගන්දේ රසේ ඉස්වරසය. මනුස්සයෝ ඕවට හරි ලෝබයිනෙ. ලව ගැරඳී නයි පොලොංගු මාළුවෝ ඔයසත්ව ෝක ඔය රූප සද්ධ ගන්ධරස ස්පරසුවට ලෝබ නැද්ද. දෙවුව ඔය පංචකාම ඔය ඇලුම් කරත් නැද්ද සියලුමයි. එතකොට කාම භූමියයේ ඉන්න ඒ හැමෝගේම ඔය පංචකාම සම්පත්ව දැඩිය ඇලීම තියෙනවා. අන්න ඒ රූප සක්ද ගන්දර ශස්පරස කියන පංචකාමයන් ගැනතියෙන දැඩි ආසාාව ඒ අවධාරික ලෝබෙ කාමාසවය කියලයි හඳුන්වන්නේ. ඉඩ පස දෙවන ආශ්‍රවය බවාසවය. එතොට භවාස්ත්‍රවය කිව්හාම බවාස්්‍රවය කියන්නේ රූප අරූප භවරාගේයට නමක්. පවාස්්‍රව විදිහට, රූපාවචර වගේම අරූපාවචර කුසල ධර්ම කියන කර්ම භවයත්. ඒක විපාක විදිහට ලැබෙන රූප අරූප උප්පත්ති භවයත් තමයි කියවෙන්නේ. භවාස්්‍රව කියනකොටම එතන රූපාවචර උසල ධර්ම කියන කර්ම භවයත්. ඒ වගේ විපාක විදිහට ලැබෙන රූප අරූප උපත්ති භවයයක් තමයි කියවෙන්නේ. අර රැස්කරගත්ත ධ්‍යාන කියන ඒ කර්මයත්, ඒවාට ලැබෙන ප්‍රතිසන්දිී උප අත්තියත් කියන ඒක තමයි මේ භවස්්‍රව කියනකොට කියවෙන්නේ. එතකොට මේ රපාවචර, අරූපාවචර කියන ආකාර දෙකේම භවය අරමුණු කරගෙන තියෙන තන්හාව. සත්තුයෝ මත් කරලා සසරී මි දෙන්න ඉඩ දෙන්නේ නැත්තුයි නිසා භවශ්‍ර විදියට හඳුන් වනවා. රූපාවචර අරූපාවචර කියන මේ ආකාර දෙකේම. භවය අරමුණු කරලා තියෙන තන්හාව. සත්වයෝ මත්කරලා සසරීන් ගැලවෙන්නේ ඉඩ දෙන්නේ නැතිව ඒ ඇය සසන ඇද බැන්දා දානවා. රූපාාවචරයට බ්‍රහ්ම ලෝක ඔක්කෝව කීයක් තියෙනවද ්‍රාශයක්ත් තියෙන අරූපාාවචර බ්‍රහ්මලෝක කීත් තියෙනවද එතකොට ඒ තැන්වල උපාත්තිය ලබනෑට මොන තරන් ආවිකාලයක් තියෙනක ලෝ බිගෙන ගත්තන්නේ. කොට ඒතැන්වල අරතරන් දීර්ඝ කාලයා ජීවත්්‍යනකොට ඒවාඒ තියෙන ඒ සැපේට ඒවට තන්හාාවෙන් ඇලෙලා ඒවාටම ඒ ෞද්දවිය තදබල විදිහට ඇලිලා ඒවගේ මත්වෙලා සසලින් ඒගොඩවෙන්න හිතන කටයුතු කරන්න නැතුව ඒවට ඇල්ලී ගැලී කටයුතු කරනවා. ඒඋදවයට චැතුරාර්ය සත්්‍ය ධර්මේ අහන්නවත් ඉද ලැබෙන් නැති තරම්. භාගිවතුන් වහන්සේ පහල වනොත් පුළුව. ැබැ තිහේතුක තැන් තමයි අරූපී තැන්. කාමභවේ ආදීනව දකින පුද්ගලයා ඒක මිදෙන්න්න තියෙන කැමැත්තහින්දා. රූපාවච්චර අරූපාවචර බෞවල තියෙන සැපත ජන කලපනා කරලා සමත භාවනාවටල ධ්‍යාන උපදවාගන්නවා. දැන් කාමභූමි එක කොළහත් තියෙනවානේ මේ කාමභූමි එකොළහේ විඳින්න තියෙන දුක්කරදර ආදීනව දෝසයක් ඔක්කෝම කල්පනා කරලා. ඒක මි දෙන්න හිතන කට්ටිය ධ්‍යාන උපදවාගන්න කටයුතු කරල පතමාධ්‍යාන බ්‍රහ්මලෝකතුන, දුති අධ්‍යාන බ්‍රහ්මලෝකතුන ඔය විදිහට රූපාවචර බ්‍රහ්මලෝකවල උපදින්නත්, අරූපාවචර බ්‍රහ්මලෝකවල උපදින්නත් හිතාගෙන ධ්‍යාන ලැබනවා. ඊට පස්ස ඒකට්ටිය ඒ ලෝකවල උපදිනවා. පදුනාට පස්සේ එයාරට හිතෙනවා ඒ බ්‍රහ්මලෝක බොහෝම නිත්‍යය සැපතියන හැමදාටටම ස්තීරවතියන ස්තීර ආත්න භාවයක් කියලා. එහෙම හිතල ඒක අත්ේ ඒකට තන්හා වැතිකරගන්වා නිකාන්තිය කියෙල කියන තන්හාව ඇතිකරගෙන ඒ බවලට දැඩිසේ ඇලෙනවා. ඊට පස්සේ ඒ තැන්වද මහා කල්පගණන් ආයි විඳලා නැවත කාම භවයට පැමිණෙනවා හැබැ රැස්කරගත් අතීත කරම බ්‍රහ්ම ලෝකේව විතරක්නමී ඊට කලින් බවවල කර්ම පවා ඒ ඇයට මතු වෙනවා, ආත්න භාවසය දහස් ගනම්පාරණ කරමත් එෙනකොට සතර අපායට ඇත්වටලා දුගුඩක් මිදින්න වෙනවා. ඒහින්දා බවරාගේ, සත්වයා මත්කරලා සසදෙහීම හඳවා ගන්න හින්ද භවාස්්‍රව කියලයි හඳුන් වන්නේ ඔය රූපාාවච ්‍රහ්ම ලෝකවලට තියෙන රාගේ ඇලීම අරූපාාවචර බ්‍රහ්ම ලෝකවලට තියනෙන ඒරාගේ ඇලීම ඒ උද්දවිය මත්කදමින් සසර තුළ තවදුරටත් දිගින් දිගටම ගසාගෙන යන්න සලාස්සෝමින් සතර අපා දුක්කවට සාමයේ කාමරූප අරූපී තැන්වදම ඒ හඳව ගන්න හින්ද. අපිවට භවාස්්‍රව කියලා කියනවා. කාමාද භවාශ්‍රව කියන ඔය දෙකෙෙන්ම අපි උගන්නන්නේ ලෝබය කියන චෛත සිකය එදකොන් චෛතිසික ධර්මවලින් ලෝවචයිතසිකේ තමයි කාමාස්්‍රව බවාස්ත්‍රව කියලා කියන්නේ දැන් ඔන්න අපි තුන්වැනි ආස්ත්‍රව ධර්මයට එන්නේ දැන් මේතික ඉගෙන ාති ඔබ කලන්නවා ඔොබේ චිත්ත සන්තතිය කොහොමද කියලා කිව්ව ටික තියෙනවනම් යන්න තියෙන තැන් කල් ඇතුවම තීරණය කරගන්න පුළුවන් අනාගතයේදිවෙන්නේ මොකක්දද කියලා. ඉළඟට දිට්ටාසව දිට්ාසව කිව්හාම දිට්ටාස විදිට හඳුන්වන්නේ මිත්‍යා දුෘෂ්ටිය එත මිත්‍යා දුෘෂ්තිියටම නමක් ්‍රට්ටාසව ශාස්සත දුෘෂ්ටියය උච්චේද දෘෂ්ටිය වි මිත්‍යා දුෂ්ටිය ඔක්කෝම හැට්ට දෙකක් තියෙනවා එතකොට විවිධාකාරය එමේ හැට දෙක වගේම ඒහෙකට අයිති ඇතුලක් කරලා නැති තවත් දෘෂ්ටි තියෙනවා. ඇත්තටම තියෙනදේ තියෙන විදිහයට දකින්න නැතුූ වරදවා දකින එක මිත්‍යා දුෘෂ්ටිය. ඕනෑමදේක සත්‍යකාරණාව එයාකාරයෙන් දකින්න ඇතුව වැෑදිවිදිහ දකිනවන අන්න ඒක හඳුන්න්නන්නේ මිත්‍යා දුෘෂ්ටය කියලා. මේ මි්‍යා දෘෂ්ටි වැෑදගන්න පුද්ගලයෝ. ඒකෙන් මත්වන හින්දා සතරාපා දුකට වැටලා සසද රඳවරගන්න එහින්දා මිත්‍යහා දුසිිටි අපි හඳුන්වනවා දිට්ටාසව කියලා. එතකොට කාමසම්පත් විඳින්න කැමති අය. ඒකෙ ආදීනව තේරුම්ගන්න බැරිව සදායකාලික ආත්මයක් ලබා ගන්න හරි, මැවුණට පස්සේ බවයක් නෑ කියන හිතලහරි, මේ බවයේදීම කාම සම්පත් හිතපු විදිහට විඳලා මේ ෑම හොඳයි කියල හරි කරම කරම් පල විශවාස කරන්නේ නැතිව මිත්‍ය දුෘෂ්තිය වැළඳගෙන අති සයිම්ම හුඟාක් දුක්කරදර විඳිනවා. ළවරක් නැති සංසාධකට ඒ අයි වැටෙනවා එතුකොට මි්‍යා දුෘස්්තිය කියන ආස්ත්‍රව ධර්මයක් පල්්‍ය වී උමත්වෙන් වගේ තියෙන ධර්මයක් දීර්ග සංසාරයෙන් අත්තරෙන්නේ නැතුව පවතින ධර්මතාවයක් සෝහන් මාර්ග ආදිය තියෙන ආදියයට පත්වනකම්ම මේ දිත්්තිය තියෙනවා දිට්්‍රසි අල්ලම දිට්ටාස වෙනවා මේ දිට්ටී චැහිත සිකරය. එතකොට චෛත සිකාතර දිට්්‍රි චැල්සකය තම දිට්ඨාසවේ වෙන්නේ. ඊළඟ ආශ්‍රවධර්මය අවිද්‍යාසව. අවිද්‍යාසව කියල කියන්නේ මෝහේට නමක්. චෛතසික වලින් මෝහ චෛතසිකය. චතුරාර් සත්‍ය ධර්මය, පූර්වාන්තේ අපරාන්තේ පූරුව අපරාධේ පටිච්ච සමපාද ධර්මය කියන අට තැනේ මුලාවට පත්වීම තමයි මේ අවිද්‍යාව කියල කියන්නේ. එතකොට පින්වර්නී ොකක්ද මේ චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය කියන මොනවද කියන්න බලන්න දුක්කාර සත්‍ය සමුතයාරය සත්‍ය නිරෝත සත්‍ය දුක නිරෝධගාම පටපතා මාකාාර්ය සත්‍යය බොහ ොහොඳද එතකොටේ දුක්කාරය සත්‍යය කියන එක කෙදියෙන් කිවොත් මොකක්ද දුක්කාරය සත්‍යය ඇතුලවත්වෙෙන්නේ පංචු පචුපාදා නස්කන්දය එතවට පංචුපාදා නස්කන්දය අපි මේ වෙනකොට ඉගෙන ගෙන තියෙනවා. අපි පරමාත ධර්මවදි පංචුපාදා නස්කන්දේ විද ඉගෙන ගත්ත කොයි කොයි පරමාතවලදිද රූ රූ වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥා කොයික සික හොටස්වර බෙරන් අප ඉගෙන ගත්ත පහුගේ පාඩන්වලදී බදන්න කෝමදකුයි වලට කෝවට යිතිවෙන්නේ රූප රූපස්කාන්දය මේ රෝප්‍රදිසියාට හරි ඊට පස් සීළඟටි කොම පේදනා වේදනාස් චයිසික ඊට පස්සේ චයිසකේ සංඥා සංඥා චෛර්සිකරය ඊළංගටෙන් දැන් තුනාා කිව්වා සකා දුක්ක සතිය තුනා කිව්ව තව සංකාරකාර වන්න මනවද චේතනාවක ඉතුරු චෛතක පණවා මොහොද චේතනාවත් එක්ක ඉතිරි චෛසික පරහා චේතනාවත් එක් එතකොට ඔන්න දැඟබේ හතරක් කිවතාව එකක් කියෙන් ඕන ඥානස්න්දේ විඤ්ඥානස්කන්දය අපි ඉගෙන ගත්ත කො මොකේ දද සි සිත් අසුනාවේ විහට එතකොට පූර්වාන්තේ මොකක්ද පූර්වාන්තය කියන්නේ පූර්වාන්තේ මේ මොහොතයෙන් අතීතේට ගිය ඒන අතීතේෙන මීදක්වා ඉස්කන්ධධාතු ආයතනාදයේ වැඩ පිළිවෙල තමයි පූර්වාන්තය කියන අපරන්තය කියන්නේ. මෙතනින් අනාගත සංසාධයට හැඩෙන්න තියෙන සකක් ස්වෙන්න තියන ඒස්කන්දධාතු ආයතන න්ද වැඩි පිළිවෙතම අප්‍රාන්තය කියන්නේ. පූර්ුව අප්‍රාන්තය කියන්නේ. මේ මොහොතේ වර්තමානයේ ඇතිව නැතිව යාන්න ඇසැකසමින් තියෙන ඒ ස්කධ ධාතු අයත් ලින්දී වැඩි පිඩුවල් තමයි පර්වා ප්‍රාන්තීකට කියන්නේ පටිච්ච සමපාද ධර්මය කියන්න මොනවද අංගටික කියන්න බලන්න අවිද්‍යා සංකාරය විංාන නාමලෝක සලාහිතන පස්සවේජන දපාධනජා ස පරිදි පිච්චල දුළයන්නේ ජති ජාති ජරාමරණ ජාති ජරාමානවලින් අවසංවෙන්න ඕන අපි මේ පරි සමක්වාර ධර්මයේ දී අංග දොළ හය තියන්නේ අනිත්වා ඒව නිසා ඇතිවන දර්ම එතකොට මෙන්න මේ කිව්ව තැන්වල මුලාවීම ඒක නොදැනීම ඒක වහල දැබීම සත්‍යය දකින්න බැරි විදිහට වැසීම මේ අවිද්‍යාව නැත්තම් මෝහෙයින් වෙන්නේ. මේ කාරණාවලින් සත්වයා උමතුකදවන හින්දා. ප්‍රමාණයක් නැති හුඟාක් දුක්කාදරවලට මුහුණ දෙන්නවන හින්දා. අවිච්්‍යාසව කියලා කියනවා. සියලු අකුසල ධර්මයන්ට මූලික හේතුව අවිද්‍යාවේ මුල් බලවත්ත තියෙන එකල්. අවිද්‍යාවේ මුල් සිදල දානකං සසලින් ගොඩි වෙන්න පුළුවන්කමමාක් නෑ. අකුසල ධර්මවයට පූලිකව හේතුව වෙන්න වෙන්න මේ අවිද්‍යාව නැත්තා මෝහය ඇත්තට මතියෙන දේ ඇත්ත විදිට ඒ විදියට දකින්න බැරි විදිට චිත්ත සන්තතිවල වහල තියෙන මෙන්න මේ මෝහය මෝහයට විරුද්ධ දේ තමයි ප්‍රඥාව දැන් අවිද්‍යාවන නිසාර ඇස්කරගන්න සංස්කාරියෝ වටට පාද වනාට ප්‍රඥාවන නිසා ඇස්කරගන්න සංස්කාරය විවට්ට පාද පුසල් වෙනවා. ඒන අවිද්‍යාව නිසාර ඇස්කරගන්න සංසාරියෝ සසර පැවැත්මට හේතුවන කුසල්. වනාට සසර පැවැත්මේ සුගති භූමරීම සැලි සරවන කුසල්. වනාට ප්‍රඥාව මුල් කරගෙන කරගන්න පුසල කරමයෝ සසර නැවැත්මට ඕන කරන. හේතුකසා ඒ ආයුසක් උම්මේවාලනාදී සියල ලබා දෙන්න පුළුවන් මේ බුද්ධ මේකාරක ධර්ම වෙනවා බගැන් භෝජිපායසක ධර්මාදී හේතු සම්පත් වර්ධනය කරවන බුද්ධකාරක ධර්ම වෙනවා. මෝහේ මුලාවෙච්ච පුද්ගලයා. ධර්මය අදර් මේ විදිහට. අධර්මේ ධර් මේ විදිහට අනිත්‍යදේ නිත්‍ය විදිහට, නිත්‍යදේ අනිත්‍ය විදිහට අසුභධර්මය සුභ විදිහට, දුක්කූ ධර්මතා සැප විදිහට. අනාත්ම වූ ධර්මතා ආත්ම විදිහට වරදවා තේරුන් අර ගන්නවා. ඒයි ඒක හින්දා සත්තු මරණවා. ඒවහින්දා සොරකංකනවා. ඒවහින්දා අන්සතු කාන්තාවන් පිරිමින් පරිහණයක නකා ඒවාර්දවා හැසේනවා. ඒක හිද සත්‍ය වහලා ඒ වසංකරල බොරුව කියනවා. ඒවාගේම සරීරය විවිධ දේවාල්ලලින් මද්‍රව අරගෙන දුරුුවල කරගෙන ඒ උදවේ විධාකාර පාපකර්ම කරගන්නවා. මෙ අදී හැම කුසලයක්ම කරගන්නවා. කියව් ඒවාගේම නොකීවාකුසලොත් හැම කුසලයක්ම කරගන්නවා, විවිධාකාර අකුසලකර්ම කරගෙන දුෂ්චරිතයේ හැසිරල්ලා ඒ උදවිය මේ මහෝතිී නං අනාගතයේ හැදෙන්න්න තියෙන නාම රූප ධර්මවලට ලොකුහාරයක් කරගන්නවා. ගෙස් කරගන්න කර්මයෝ පළවනි ජවනී හැටියට දිත්තධම්ම වේත්නයේ විපාක අන්තිමජවනී හැටියට උපාච වේත්නී විපාක මැද ජවන්සිත්වල හැටියට අපරාපරිය වීත්නී විපාක ලබා ගන්න හින්දා බොහෝ විශාවල අනර්ථයක් කරගන්නවා. එතකුට ස්තියන ධර්මයන්ගේ සැබෑ තත්ත්යේ වහන මෝහචෛතසිකේ තමයි අවිද්‍යාසව කියලා කියන්නේ. මේ ආශ්‍රවධර්ම හත්තර, ධර්ම විදිහට ගත්තහම අපිට හම්බවෙන්න චෛතසික ධර්ම විදිහට ලෝබේ දිත්්‍යය මෝහේ කෙල ධර්මතා තුනා අපි මේ ඉගෙනගත් ආශ්‍රව ධර්ම අහතර ධර්ම විදිහට ගත්තාම ලෝබයයි දිට්ටියයි මෝහයයි මෙතන කියවෙන්නේ මේ ආසව ධර්ම ඇරෙන්න මානය වගේ තවත් අකුසර ධර්ම බවර්ගය දක්වාම බොහෝ පීඩාවන් ඇති කරමින් ගෝත්‍රභූ හිත දක්වාම තියෙනවා වුනාට ප්‍රධාවාසවධර්ම විදිහට මේවාපිගන්නේ මොකද ඒවා මේ ප්‍රධාන ආශ්‍රවයන් තරම් බලසම්පන්න නොවුනත් මේවා ගුට බලසම්පන්න ධර්ම. එතකොට මේ ආශසවධර්ම හතර කාගෙහරි කෙනේග චිත්ත සන්තතියක දිගෙන් දිකටම ඇතිවීමින් තියෙනවන ඒ ඇයට සසරින් එගුඩ වෙනවා කියන එකනම් ලේසි දෙයක් නෙමේ. මේ ආශ්‍රව ධර්ම අතරින් දිිට්ඨාසවය සම්පූණයම නැත්තටම නැති කළ දාන්න පුළුවන් වෙන්නේ සෝහාන් මාර්ග නුවනින්. දිට්ටිය එක මිත්‍ය අදෘෂ්ටිය වරදවා දකින එක සෝහාන් මාර්ගනුවනින් සම්පූර්ණයම විනාස්ස කරනවා. වරදවා දකින විදිහතියෙන සිත් කීයක් සෝහාන් මාර්ග නුවනින් නැතිකරනවද. ිට්ටිය යෙන් කියක තියෙනවද හතරගමන දේ හතරහ එතකොට ඒවිදියට දිට්ට අසවය සම්පූර්ණයම නැති කළදාන සූහන් මාර්ගන වනින් කාම අසවය අනාගාමී මාර්ගනුවනින් සම්පූර්ණයම නැති කළ දාන්නේ. බවාශ්‍රවය අවිද්‍යාසවේ අරහත් මාර්ගනුවනින් තමයි සම්පූර්ණයම නසල දාන්නේ. ආශ්‍රව ධර්ම හතරින්, නිිත්්ත සවේ සූහ අන්මාර්ගනුවනින්, කාමාසවේ අනාගාමී මාර්ගනුවනින්, භවාශ්‍රවනිසා අවිද්‍යාසවේ අනහත් මාර්ගනුවනින් සහමුලින්ම නසලදානවා. තේරුනාාද. පහැදලීදස් අව ස්වාමස් බාශ්‍රයදී රූපාවච්චර අරුපාතර තරක අපි ගෙනගන්නේ දැන් දිවිය ලෝක වගේ ගැන ආශ ඇතිම භවශනය තත්වෙන් ැ අපි ඒ ඉගෙන ගත්තනන්නේ කාමාශවලද දැන් කාමභූුණේ කොළ හැට දිව ලෝකටි අයිති වෙනවා එතකොට පංචකාම සම්පාත් කෙරේ ඇලෙන ඒ භූමිවිදියට කාමාස්්‍රවත්යක දීවලෝක ටික අයිති වෙනවා දීවලෝක එකුලාා කාමගෝම්මවලට අයිති වෙන්න එතකොට මෙටන්දි භවස්ශ්‍රවකිව්වහාම අර රූපාවචර අරූපාවචර බව සම්බන්ධ මේ විශේසම අපි ගන්නේ මොකද කාමාස වලද දීවලෝක ගැන කතා කර අවසා හැදි හාම් ස්වාමි බොහො හොඳ ැන්නන් ඔය පින්ංමතුන්ට නෙල්ලිගෙදයක්ක් අල්ලවට තියලා බලනකොට මුළු නෙල්ලිගෙදියීම දකින්න පුළුවන් වගේ ද වැටහිීම කියන්න ඕනේ චිත්ත චයිසික මේ රූප නිබ්ාන පරමාත දරම් ඉගෙනගෙන ඉන්න හින්දා මේ කවුණු වලදී ඔබට ඔබේක මේ බව පැවැත්මත් හරි තැනකට ගන්න පුළුවන් ඔබට හානිදායක වන කිසිමකු සලකරමයක් අ කරගන්න නැති වෙඉන්නක් පුොලුවන් දැන් සූත දීශනායම අහනකොට ඒවාගේ බණ පොත්පත් යවනකොට වෙන් දට වඩා හොඳට ඒක තේරෙනවත් ඇැටේ. මංහිතන්නේ අදට එප මනයි වගේ නේද ගැට්ලොත් අපේ ධම්මිකවාත්ම එන්ස අතම අශ්‍රව හතරෙන් දැ දි්්‍යාශ්‍රවය අමස්ශ්‍රවය අවිද්‍යාශ්‍රව ඒත්තුනල බොහොම පැහැදිලි එක ඉතාම කෙලින්ි පේනසා භවස්ව පිළිබඳ පහන්සිට පුලුවන් ත් නතත් පොඩි සරල පහැදිිරවක් කරන්න ඉතාමාගේ කරන ස්වන්න්නන්ස. ඕ පින්ව ත්නී දැන් අපි මෙහෙම කියමකෝ. මනුස්ස ලෝකයේ දිවලෝකවල සතරාපායේ ජීවත්තන උදවිය රූපත් එ සබ්දගන්දරස ඉස්පාර්සයන් එ ඒවට ඇලිලා ලෝබේ හින්දා ඒත් එක්ක කටයුතු කරනවා. එතකොට ඒ යුදවයට තියෙනවා කාමච්ඡන්දයේ ව්‍යාපාදය තිනිමිදතු උත්තාචක කුක්කෝච්ච චිච්චා කියන නීවර්ණ ධර්මටික. හැබැයි ඒ කාමභූමුවල ඉන්න අය. අතදින් සමහර කට්ටිය මේ හැමදුකකටම හේතුව මේ කාම සම්පත් කල හිතල ඒවා අයිංකරගන්න හිතාගෙන ඒ උදවිය භාවනා කරනවා. එතකොට ඒ ඇත්තාන්ට උද්ගානෙමිති ව මේ ප්‍රතිබාග නිමිටි උපචාර සමාධී උපදවාගෙන පුළුවන්කමතියවා කාමභූමියේ නැවත ූපදින්නේ නැතිව ඊ නඟ භවේ විතරක් ඒ උදවවියට රූපාවචර හරි අරූපාවචර හරි තැනකට ගන්න. ඒ උදවිය නීවර්ණ ධර්ම ටික නැතිකරගෙන ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්ම පාරිසාචජ්‍ය බ්‍රහ්මපුරූ හිත මහා බ්‍රහ්ම කියෙන ප්‍රතමන්ති්‍යන භූමි පරිත්තාභ අපමානාභ අබස්සර පරිත සුභක්පමා සුභ සුභකින්න වේහපල අසඥසත්්‍ය ආකාසා නංචායත්න වි්ඥා නංචායත නාකංචාඥායත නනිවසංජා නාසංඥායතන කියන රපී දහසේ හෝ අරූපී හතර උපදිනවා. අස්‍ය සත්‍යද හිත නැහැ. හැබැයිමව්දවී අරු උපතය ලාපුටැන් වල ඉද්ද. මනුල්සලෝක ඇතිවන ඇතු විනාසේ විනාසරී යනවා දදිීවලෝක විනාසවී යනවා දෙවියන්ට මිනිසුන්ට වඩා මේ අඇයි බොහෝ කාලයක් දීවර්වෙනවා එතකොට මෙතන සදාකාලිකවම් නිත්‍යම ඉස්තීරෝම කියනදේවල් වගේ වරදවාගන්නවා. දෙෙවරු මනුස්්‍යයෝ වගේ සතරප්පාගත ඇත්තුවගේ රූප සබ්ද ගන්දරස ඉල්ස්පාර්ස යංගැන ඒ පංචකාම සම්පත් ගැන ැලීම ඇයට නැතිවුණාට මේ උදවියට අර තියන බ්‍රහ්මලෝකවල අපිට විදුදිය විසන්ඳනා. අර තියන බ්‍රහක්මලෝකවල, ඇතියෙන සම්පත් ඉගැන ඒ ඇයට ඇලීම ඇතිවෙනවා රාග ඇති වෙනවා එතකොට ඒ ඇතිවන ඇලීම ඒ ඇති වනරාගේ රූප අරූප බව සම්බන්ධව ඇති වනරාගේ මේ රූප මේ රූපරාගී වගේම අරූපරාගී වෙනවා ඒකතමයි භවස්ත්‍රර කියලා කියන්නේ පැහැදිලිද ඒ මස්න් අදම් දැම් පැහැදිලි මරේ ඒතන පතමා දැන්ඟර අපි මේ බවයෙන් අයිංවෙලක මේ ර අරුපාචර් බවලල්ට ඉල්ල තාපතරට පැට් පට ගටලත්තිබ පැහැලේ දේම හොඳ පවත් නිහමන අපේ දම්මික මහත්න බැටිය ඕෆන්න කලින් අප වැඩ සහ අතර කරන්න වෙනවා හමස්ස මතේ රැස් කර දත් පුුණන්න ධරමයෝ ියගේ නෑදයින් අන මෝදන් වී වායිකල සසාත් නාදයක් පවත්තන්න සාසාන මෝඩයන් කරමින් සාත් නාදයක් පත්න්න Sa dusa sonrau කmin saatnadia pottananı. ස ස අපේ පන්ාසර පොඩි හාමුරුවන්ටත් අපේදධමික මහත්මසාන්ති මහත්මයටත් පවිදරටවල සිපින් අබිධර්මිගෙන ගන්න ඔබටත් අපි ආසර්වාදකරනවා අනිවාර්රයම ලබන් සති සම්බන්ධෙන් අපිට නන්න විරරි මුදවකන අපේ චතල සචිත් මහත්ම අන්සා ඒ උදව්පකාලකන සලම දෙනාටමත් අපි පුුණ ්‍යනමෝත්නා කරන ඔබටන් දුක් නිරෝගීතී රිකාවස ලැබේවා අභ්‍යවාදන සරිස් නි්චන්වත්දාක චායිනෝ චත්තාරූ දම්මා වඩ්ඩන්ති ආයවන් සු කම්බලන් ආයු గి సంపతి సగ సంపతి మీ వచే అతుని బార సంపతి మినాతీ సమిచత సాధ సాధు సాధ స స తి మన కా త సు ాసంగరత త సు సిరదధ ాా తార సేక్ ప్రసక తా స క సా సయ స ా సంసయ పోజ పతప రత ాి ాతలు మేపిం కం లాట సా ాసంరత ా సతి. ال می پ الم در ति .